අයිබෝවන් ගෙවන දවසේ උණුසුම පුවත් ඔබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්පය. මම කුෂාණී කෞශල්‍ය. ප්‍රථම නවදහනිය ප්‍රවෘත්ති සිරස් තල වෙත. මද්‍රාසා පාසල් ව්‍යාමන වර්තාව අගමැතිට. තව්හිද් ජමාත් පුහුණු කඳවුරු දෙකක් වටලයි. සංචාරක ක්ෂේත්‍රයේ නගා සිටුවීමට යෝජනා මාලාවක්. එජාපයේ ඉල්ලීම. නීතිය හා සාමය පිළිබඳව ඇමති කම සරත් ෆොන්සේකා ඇමතුමාට ලබාදීම සඳහා දැනට 89 දෙනෙක් අසං කරලා තියෙනවා. ඒක ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න ඕන කියලා තමයි සාකච්ඡා වුණේ. බ්‍රිතාන්‍යයේ අලුත්ම රජකුමරා ලොව දකි. මද්‍රාසා පාසල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බහර දුන්නා. එම වාර්තාවට අනුව ඉදිරියේදී සියලු මද්‍රාසා පාසල් නියාමනයට සහ පොදු නීති රීති මාලාවකට යටත්ව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මද්‍රසා පාසල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා වර්ධින ලැබුවේ අමාත්‍ය MHAM හලිම් මහතා විසින්. මෙම වාර්තාව සැකසීමේදී වෙනත් රටවල දැනට ක්‍රියාත්මක වන නීති රීති මෙන්ම ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන පනතද අධ්‍යයනයට ලක් කර තිබෙනවා. නීතිපතිවරයාගේ හා නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ නිරීක්ෂණය ලබා ගැනීමෙන් අනතුරුව මෙම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනතුරුව නව නීති රීති කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. අමාත්‍ය සාගල රත්නායක, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මාතෘන්ද කමිටු සාමාජිකින්ද මෙම අවස්ථාවට එක් වුණා. තව්හීද් ජමාත් සංවිධානයට අයත් බව කියන තවත් පුහුණු කඳවුරු දෙකක් පොලිසිය සහ යුද හමුදාව මගින් වටලනු ලැබුවා. නුවරඑළිය හා වාලච්චේන ඔමිනියාමඩු ප්‍රදේශවල පිහිටි කඳවුරු දෙකකුයි මෙසේ වටලනු ලැබුවේ. දැනට අතරංගුවේ පසුවන සැකකරුවකුගෙන් ලද තොරතුරකට අනුවයි මෙම කඳවුර සොයා ගෙනුනේ. නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි මෙම කඳවුර තුළ 38 දෙනෙකු පුහුණු ලැබූ බවත් සහරන් හෂිම්ද ඊට සහභාගි වී ඇති බවත් හෙළිව තිබෙනවා. පාස්කු ඉරිදා සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ අවසන් පුහුණුවීම් සහරාන්ගේද සහභාගිත්වෙන් මෙම කඳවුර තුළදී අප්‍රේල් 17 වනදා සිදු කර ඇති බවයි තවදුරටත් හෙළිව ඇත්තේ. කෙටි කාලීන කුලී පදන මත ලබාගත් දෙමහල් නිවසකයි කඳවුර පවත්වාගෙන ගොස් තිබෙන්නේ. නිවසේ අයිතිකරු සහ ඊට පහසුකම් සැපයූ දෙදෙනෙකුද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනුණා. වාලච්චේන රෙදිතැන්න ඕමිනියාමඩුව ප්‍රදේශයේ පිහිටා තිබූ සහරන්ගේ තවත් පුහුණු කඳවුරක්ද ආරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා. මඩකල්ප ප්‍රදේශයේදී සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පරීක්ෂණවලදී පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ පිළිබඳ තොරතුරු හෙළිවුණේ. මෙම ඉඩමේ අයිතිකරු අත්අඩංගුවටගත් අතර එහි තිබේ PVC නල දෙකක් තුළ තිබූ ජෙලටනයිට් කූරු 236ක් සහ ඇසිඩ් පිර වූ බෝලයක්ද සොයාගෙනුණා. අක්කර 25කින් යුතු මෙම ඉඩම බදු පදන මත ලබාගෙන ඇති බව හෙළිව තිබෙනවා. අතරංගුවටගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඉඩමේ භූගත බංකර සෑදීමේ සැලැස්මක්ද හෙළිකර ගැනීමට හැකි වූ බව ආරක්ෂක අංශ පවසනවා. ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරුන් 6 දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙකු අද ජනාධිපතිතුමාවට සිය අක්තපත්‍ර බහර දුන්නා. ජනාධිපති මන්ත්‍රී පැවති අක්තපත්‍ර ප්‍රදානය සඳහා අසර්බයිජානයේ තානාපතිවරයා ලෙස අක්තපත්‍ර භාර දුන්නේ අශ්රෆ් ෆයිහාට් ශික්තලියව් වහතයි. ආජන්ටිනාවේ නව තානාපති ඩැනියෙල් චබූරු මහතා ජනාධිපතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්නා. ඔස්ට්‍රේලියාවේ මහකොමසාරිස්වරයා ලෙස අලුතින් පත්වී ඇත්තේ ඩේවිඩ් ජෝන් හොලි මහතයි. ලැට්වියා නව තානාපතිවරයා ලෙස ආටිස් බර්ටිලියුස් මහතා අක්තපත්‍ර භාර දුන්නා. ලිතුවේනියාවේ නව තානාපතිවරයා ලෙස පත්වී ඇත්තේ ජුලියස් ෆ්‍රැනවිෂස් මහතායි. ලාවුසේ තානාපති ලෙස පත්වා බූනමි චැන්හෝම් මහතා ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර භාර දුන්නා. බහරේනයේ නව තානාපතිවරයා ලෙස අබ්දුල් රහමන් මොහොමඩ් අල්ගුඩ් මහතා පත්ව තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේට සහන සැලසීම පිළිබඳ යෝජනා කිහිපයක් කැබිනට් මණ්ඩලයට හෙට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මුදල් අමාත්‍යාංශ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා වාණිජ මණ්ඩල නියෝජිතින් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැතුණා. මෙරට ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් තම ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට සූදානම් බව වාණිජ මණ්ඩල සමාජිකින් හා සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකින් මෙහිදී ප්‍රකාශ කළා. ත්‍රස්තවාදයට එරෙහි පුළුල් මෙහෙයුම් සිදු කරමින් ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කර තිබෙනවා. එහෙත් එය ජාත්‍යන්තරයේ සංනිවේදනයේ නොවීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ ඇතුළු ව්‍යාපාර අංශයේ කටයුතු වලට බාධා එල්ල වී ඇති බව මෙහිදී හෙළි කෙරුණා. දවස් පහක් ඇතුළත මුළු රටම යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන තැනකට ගිහිල්ලා යන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේක ජාත්‍යන්තර වශයෙන් කවුරුවත් කියන්නේ නැහැ. ඉතින් දැන් මේ වගේ ප්‍රශ්න අපිට විතරක් ආවේනික ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක මුළු ලෝකෙම ප්‍රශ්නයක් අපිටත් වැදුණා දැන්. දැන් මේකෙන් අපිට ගොඩේන්න අවස්ථාව තියෙනවා. ඔබතුමාගේ නායකත්වයෙන් අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. යුද හමුදාව ගැන මිනිසුන්ට සෑහෙන ශක්තියක් තියෙනවා. ඒ බලයෙන් තමයි අපි දැන් ජීවත් වෙන්නේ. ජාත්‍යන්තර වශයෙන් අපට සෑහෙන උදව් තියෙනවා දැන්. අපිට මාස දෙක තුනකින් සංචාරක ව්‍යාපාරයේ ආභව ගොඩනගන්න පුළුවන්. දැනට අපි සාකච්ඡා කරාම සංචාරක ශේෂ්ඨය පිළිබඳ යෝජනා කීපයක් පැකේජ් එකක් හැටියට සහන සැලසීම පිළිබඳව හෙට කැබිනට් මණ්ඩලයට යෝජනා කීපයක් ඉදිරිපත් කරනවා. ඒකෙන් අපි හිතනවා සංචාරක ශේෂ්ඨයට යම් කිසි අවශ්‍ය කරන පහසුකම් සැලසෙවි කියලා. අසත්‍ය ප්‍රචාරවලින් වැළකී පොදු ප්‍රකාශයක් සමාජගත කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා කෙරුණා. සංචාරක ක්ෂේත්‍රයේ ගැටලු කීපයක් ජනාධිපතිතුමාගේ අවධානයට ලක් කළ අතර ඒවා විසඳීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගද සොයාබැලුණා. පක්ෂ නායක රැස්වීමක් කථානායක කරෝ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්ුණා. හෙට සහ අනිද්දා දිනයන්හිදී පාර්ලිමේන්තුව පස්වරු එකට රැස්වීමට නියමිත අතර එදී රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව කරුණු විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබෙනවා. රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවට අදහස් දැක්වූ මැති ඇමතිවරුන්. ජනාධිපතිමත් අපේ ස්ථාවරය තමයි පුද්ගලයාගේ තරාතිරම වැදගත් වෙන්නේ නැහැ. ඔහු ඇමතිවරයෙක් වෙන්න පුළුවන්, නැත්නම් ආරක්ෂකන් සිහල නිලධාරියෙක් වෙන්න පුළුවන්, වෙනත් ප්‍රබලයෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු හිටියත් අපි අනිවාර්යයෙන්ම එයාට විරුද්ධව කටයුතු කරන්න ඕන කියන මතය ඉන්නවා. පාසල් පටන් ගත්තද? නෝ. තාමත් මේ අනුතුරුදායක කියලා තමයි චෝදනා එල්ල වෙන විපක්ෂයෙන්. ඒ කියන්නේ අනුතුරුදායක බව අපිට පිළිගන්න වෙනවා යම් ගැටලුවක් තියෙන බව. නමුත් ඉතින් හැමදාම මේක වහගෙන ඉඳලා ත්‍රස්තවාදීන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නත් බෑනේ. මේකෙන් යම් ආකාරයක පවත්වාගෙන රටේ කටයුතු සියල්ල අඩපණ කිරීම තමයි ඔවුන්ගේ අරමුණ වෙන්නේ. එතෙම ඔවුන් බොහොම සතුටු වෙයි මේ පාර්ලිමේන්තුත් අහලා රාජ්‍ය කාර්යාලත් අහලා පාසල් ටිකත් අහලා තියෙනවා. ඉතින් අපේ රජයේ වගකීම තමයි පාසල්වලට අවශ්‍ය ආරක්ෂාව සැපයීම. මම හිතන පාසල් ආරම්භ කිරීම කළ යුතුයි කියලා. මේ සමානීය ප්‍රෝග්‍රෑම් එක අපි ඩිස්කස් කරා. හෙට ප්‍රෝග්‍රෑම් එක කතා කරලා පස්සේ හෙටත් අනිද්දාත් අපි මේ තැන්ින්න තත්ත්වයේ සම්බන්ධ එක ඩිබේට් එකට අපි ගන්නවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්තුණා. ඉන් අනතුරුව මාධ්‍යවේද අදහස් දැක්වූ මහජන නියෝජිතයින්. නීති හා සාමය පිළිබඳව ඇමතිකම එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක්ට දීම සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. අනිත් එක සරත් ෆොන්සේකා ඇමතුමාට මේක ලබා දීම සඳහා දැනට මන්ත්‍රීවරු මමත් ඇතුළුව 89 දෙනෙක් අසං කරලා තියෙනවා. මේක ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න ඕන කියලා තමයි සාකච්ඡා වුණේ. අපි බලමු. රටේ ආරක්ෂාව ගැන කියද්දි මම කිව්වා ප්‍රධාන වශයෙන්ම මේ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ අසාත්සාලි මහත්මයා තර පෞද්ගලික නාලිකාවකට ඇවිල්ලා තෞෆික් ජමාත් සංවිධානය පෝෂණය කෙරුවේ 26 දිනට පඩි ගෙව්වේ සහ සීළු දේවල් කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා කියද්දි විමල් වීරමාශ මහත්මයා ඔහු ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කළා. ඒ දේවල් කෙරුවා උරුතුරු ලබා ගන්න තමයි මේ දේවල් ගෝඨාභය මහත්මයා කළේ කියලා පිළිගත්. මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට ඉඩම් දීලා ඔෆිස් දීලා ශරියා නීති යටතේ මුස්ලිම් විශ්වවිද්‍යාල හදන්න ඉඩම් සීළු දේවල් කරලා තියෙන මේ පාර්ශවය අපි බෝලේ පාස් කරලා බේරින් හදනවා නෙමෙයි. මේක තමයි උණ යථාර්ථ තත්වය. මේ ගැන ඉදිරියේදී නඩුවලදී අපිට බලා ගන්නට පුළුවන් මේ අපරාධයට ඍජුව හෝ වක්‍රාකාරව ආණ්ඩුව සම්බන්ධලා තියෙනවා කියන එක අපි බැහැර කරන්නේ. මේවා පටන් ගත්තේ ඒ පාර්ශවය කියන එක තමයි කියන්න වෙන්නේ. අද සාකච්ඡා කරේ අපේ පාර්ලිමේන්තුවේ ඊළඟ සතිය ගැන දින දෙකක විවාදයක් මේ ඇතිවෙච්ච අර්බුදය පිළිබඳව. මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර සිදු කරමින් රටේ ජනතාව කුපිත කිරීමට උත්සාහ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්තගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රශ්න කළා. ජාතිවාදී කෝලහලයක් ඇති කිරීමේ අරමුණ ඇතිව සයින්ද මරුදු ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී හමුදාව 11 දෙනෙකු මියගිය බවට පෞද්ගලික මාධ්‍යයක් හරහා ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙනුයි පියල් නිශාන්ත මන්ත්‍රීවරයා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූයේ ඒ මුදල මාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි. හිතාමතා මෙරටේ ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇති කිරීමේ සහ ජාතිවාදී හෝ ආගම්වාදී මතයක් පැතිරවීමේ අපේක්ෂා සහගතව ජනතාව නොමග යැවීමේ අරමුණින් යුතුව සිදු කරන ලද මෙම ප්‍රකාශය හරහා අවස්ථාවාදී පටු දේශපාලන අරමුණකින් සමාජ ව්‍යසනකාරී හෝ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීමේ අරමුණ ඇතිව කරන ලද ප්‍රකාශයක් බව නොරහසක්. මේ වන විට කල්මුනේ සයින්ද මරුද ඒ ග්‍රාමය තුළ ඒ නගරය තුළ තවත් අපේ ආදරණීය මේ රට බේරගත්ත ජනතාව වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරලා මේ රට ලේවිලක් බවට පත් වෙලා අමු සොහොන් පිට්ටනියක් බවට පත් වෙලා තිබිච්ච රට බේරගත්ත ආදරණීය තවත් රණවීරව 11ක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මියගිය සංඛ්‍යාවට තවත් 11ක් රණවීරවන්ගෙන් එකතු වෙනවා. ගැටුමේදී හමුදාවේ කිසිවෙකුටත් හානි නොව බව තහවුරු කර තිබියදී පියල් නිශාන්ත ආදී පොහොට්ටු නායකින් රට ගිනි තියෙන මෙහෙයුමක නිරත වී සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔය වැඩි හෝමාරුවේදී අපේ කිසිම කෙනෙක්ට තුවාලයක්වත් බාධායක්වත් පත්වීමක්වත් නැහැ. ලෝකයේ සෑම රටක්ම පාහේ ප්‍රහාරයක් එල්ලවීමේ යම් අවදානම් මට්ටමක තිබෙන බව ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ පවා අනාවරණය කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ඉලක්ක බවට පත්ව සිටින කිසිදු රටකට එම වගකීමෙන් මිදීමට හැකියාවක් නැහැ. ත්‍රස්ත ප්‍රහාරයන්ගේ බෙල්ලටම හසු වී සිටින රටවල් පවා යුදමේ මානසික බලකොටු තුළ සිර නොවි ආර්ථික හා සමාජ ජීවිතය වෙනස් කිරීම සඳහා කටයුතු කළ යුතු බවයි ජාත්‍යන්තර මතය වී ඇත්තේ. රටවල් සමග අත්වැල් බැඳ ගනිමින් ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව තිබියදී පියල් නිශාන්ත වැනි පොහොට්ටු නායකින් රට ගිනි තියෙන මෙහෙයුමක නිරත වී සිටින්නේ තමන්ගේ ගිලිහෙමින් යන බලය අල්ලා ගැනීමට නොවේද? අසත්‍ය සහ වෛරී ප්‍රකාශ සමාජ ජාලාහරහා පතුරුවන්නන්ට එරෙහිව ප්‍රශ්න කිරීමකින් නතර නොවී නීතිය ක්‍රියාත්මක වී දඬුවම් ලැබෙන තෙක් ජනතාව බලා සිටිනවා. කලකෝලාහල ඇතිකර රට ගිනි තැබීමට කවුරුන් හෝ උත්සාහ ගන්නේ නම් ඔවුන් ත්‍රස්තවාදීන්ගේ ඒජන්තකරුවන් බව නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගති සොයාබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා. ත්‍රස්තවාදී ප්‍රහාරය තුළින් මියගිය සෑම පවුලකටම යම් ආධාර මුදලක් වෙන් කරලා තිබෙනවා. අද දිනේ කටුවාපිටිය දේවස්ථානය මුළුමනින්ම විශාල සංවර්ධනයකට ලක් කරලා අලුත් සංවර්ධන වැඩ කටයුතු දියත් කරලා නිවාස ඉදිකිරීම් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ඒ පූර්ණ දායකත්වය ඇතුළු ඒ වගේම යුද හමුදාවෙත් විශාල ශක්තිය එකතු කරගෙන අපි මේ කර්තව්‍ය ක්‍රියාත්මක කරන්නට කටයුතු යොදලා තිබෙනවා. මේ රටේ සමස්ත ජනතාවගෙන් කරුණා කරලා කලකෝලහල ඇති කරගෙන වීදි සටන් ආරම්භ කරලා මේ සමූල ඝාතනය ඉෂ්ට සිද්ධ කරපු ත්‍රස්තවාදීන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නට උඩගෙඩි දෙන්නට එපා, සහයෝග දෙන්නට එපයි කියලා මම ඉල්ලීමක් කරනවා. මිගමුව ප්‍රදේශයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති අතර මෙවන විට සාමකාමී වාතාවරණයක් පවතින බව පොලිසිය පවසනවා. ජනතාව සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු ලෙදෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ. මිගමුව කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මෙවන විට සම්පූර්ණයෙන්ම සමතයකට පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. ඒ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් හතරක් පත් කරලා තිබෙනවා. මේ වෙද්දී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරන් තිබෙනවා. ඒ සිද්ධියට සම්බන්ධුණු සෙසු සැකකරුවන්ගෙන් අනාවරණය වෙලා තිබෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ ප්‍රදේශයේ මේ වන විට සම්පූර්ණයෙන්ම සාමකාමී තත්ත්වයක් වාර්තා වෙනවා. නැවතත් සඳහන් කරන්න අවශ්‍යයි, අධික ලෙස බීමත්ව සිටි පුද්ගලයින් පිරිසක් හේතුවෙන් තමයි මේ සිද්ධිය මෙතරම් දුරදිග ගියේ කියන කාරණය.
එවගේම මීගමුව ඒ ආශ්‍රිත ප්‍රදේශවල පොලිසිය ත්‍රිවිධ හමුදාවත් සමග සෝදිසි මෙහෙයුම් දෙකටම සිදු කරනවා. මේ අතර අගරතුගුරු අතියතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. පෙරියමුල දේවස්ථානයේ වෙත ගිය උන්වහන්සේ මුස්ලිම් පූජකවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකටද සහභාගී වුණා. අනතුරුව පොරතොට මුස්ලිම් පල්ලිය වෙත ගිය උන්වහන්සේ එහිදී මුස්ලිම් ජනතාව සමගද කතා බහක නිරත වුණා. ඉන් අනතුරුව අගරතුගුරු නිලනිවසේ පැවති මාධ්‍ය හමුවකදී මීගමුවේ සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ අදහස් දැක්වුවා. හොඳට සාමයෙන් ඉන්න කතෝලික සහ මුස්ලිම් ජනතාව කෙටවීමේ වැඩපිළිවෙලකට උත්සාහයක් දැරූ බව තමයි ඊයේ අපිට පැහැදිලිව පෙනෙන්නේ. මෙවැනි දේවල් කරන්නට ඉඩ නොදී බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනු. මේක පිටිපස්සේ ඉන්නේ නොමග ගිය තමන්ගේ දේශපාලන ඉලක්කයන් මුදුන්පත් කරවා ගන්නට උත්සාහ කරන ජාත්‍යන්තර බලවේගවල අතකොළු බවට පත් වුණ ලංකාවේ තරුණ පිරිසක්. අනිත් එක තවත් එකක් තමයි බීමත්කම. මත්පැන් පානය කිරීම අවම කිරීම සඳහා මම රජයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ දවස් කීපය ඒ ප්‍රදේශයේ තියෙන සෑම මත්පැන් වෙළඳ සැලක්ම වසා දමන ලෙස. ලබා දී ඇති කාලය තුළ තමන් සතු ඇති අවියායුද ළඟමැති පොලිසියට බහර දෙන ලෙසද අගරතුගුරු හිමිපාණන් මෙහිදී ඉල්ලීමක් කළා. රිස්වි මෞලවිතුමා සමග මම ගියා මීගමුවට. ඒ මොස්ක්ස් හැම එකක්ම මම බැහැ දකින්න ගියා. ගිහිල්ලා ඒ මුස්ලිම් ජනතාව සමග කතා කරා. ඒ මිනිස්සු ඉන්නේ බයෙන්. කවුරු හරි ඉන්නවා නම් අපි අතර ඝට්ටනයක් ඇති කරවන්න ඒ අය මෝඩයි කියලා මම ප්‍රකාශ කරා. ධර්මයට අනුව අපි ජීවත් වෙනවා නම් කඩුවක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. Taman ගැන Tamanටම විශ්වාසයක් නැති අය තමයි ආයුධයක් අතර ගන්න. ඒ නිසා මේ කඩු කොයි ජනතාව අතර තිබුණත් රජය අවස්ථාව දීලා තියෙනවා අපි ඔක්කොන්ටම Taman ළඟ තියෙන ආයුධ බාර දෙන්න. මම ඉල්ලීමක් කරනවා ඒ හැම දෙනාගෙන්ම ඒ ආයුධ බාර දෙන්න කියලා. ආයුධ මත යැපෙන්න විශ්වාසය තබා ගන්න එපා. සහෝදරත්වයේ තුල විශ්වාසය තබා ගන්න. ඉරිදා දේවමහියන් හා කතෝලික පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද උන්වහන්සේ අදහස් දැක්වුවා. දැන් අපි කතෝලික පාසල් අපිට දරුවන්ට අධ්‍යාපනය දීමේ යුතුකමක් තියෙනවා. ඒ නිසා කොහොම හරි අපි බලාපොරොත්තු වෙනවා ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ හැකි ඉක්මනින් කතෝලික පාසල් නැවත ආරම්භ කරන්නට කටයුතු කරන්න. දේවමෙහයන්ටත් ඒ තීරණයම තමයි බලපාන්නේ. මොකද හැකි ඉක්මනින් දේවමෙහයන් ආරම්භ කරන්නටත් ඕනේ. මීගමුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපළවලට සිදුව ඇති හානි තක්සේරු කිරීමෙන් අනතුරුව වන්දි ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. ඒ අනුව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මගින් තක්සේරු කිරීම සිදු කරනවා. තවහිත් ජමාත් සංවිධානයේ නායකයෙකු ලෙස සැලකෙන සහරන් හෂිම් නැමැති පුද්ගලයා ශැංග්‍රිලා හෝටලේ සිදුකළ පිපිරීමේදී මියකොස් ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මියකොස් ඇති බව කියන සහරන් හෂිම්ගේ සොහොයිරියගෙන් DNA පරීක්ෂාවක් සිදු කිරීමට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කළා. සැකකාර කාන්තාව මඩකලපුව බන්ධනාගාරයේ සිටින බවයි පොලිසිය දැනුම් දුන්නේ. ඇය අම්පාර රෝහල වෙත ගෙන්වා රුධිර සාම්පල ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර DNA පරීක්ෂාවක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළා. අත්තනංගුවේ පසුවන දෙමිටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි කුළුබඩු අපනයනකරුවෙකු වන ඊබ්‍රහීම් මොහමඩ් නැමැති පුද්ගලයාට ජාත්‍යන්තර මුදල් ලැබී තිබේද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. අදාළ සැකකරුට අයත් සමාගම වන ඊශානා එන්ටර්ප්‍රයිස්සී ගණකාධිකාරිවරයා අත්තනංගුවට කෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුගෙන්ද දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරෙනවා. මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියකට අදාළව අත්තනංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 12 දෙනා සහ සැකකාරිය මේ මාස 20 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද නියෝග කළා. සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන මොහමඩ් ඉබ්‍රහීම් සහිට් සහ මොහමඩ් ඉබ්‍රහීම් සාදික් අබ්දුල් හක් මෙවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටිනවා. ඔවුන්ගේ නම්ද නඩුවට අද ඇතුළත් කෙරුණා. මාවනැල්ල පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා සැකකරුවන් නැවත ලබන 20 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.
දෙවන වාරයේ සඳහා පාසල් අද යලි ආරම්භ කෙරුණා. ඒ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රමුඛ ආරක්ෂකංශ පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බව දැනුම් දීමෙන් අනතුරුවයි. ගුරුවරුන් ඇතුළු පාසල් කාර්යමණ්ඩලවල සියලු දෙනාගේ පැමිණීම සතුටුදායක මට්ටමක පැවතුණා. ඇතැම් පාසල්වල සිසුන්ගේ පැමිණීම 80% ඉක්ම වූ අවස්ථාද වාර්තා වුණා. හය ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ළමයින් වෙනුවෙනුයි දෙවන පාසල් වාරය අද ආරම්භ කෙරුණේ. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ළමයින් සඳහා දෙවන පාසල් වාරය ලබන 13 වෙනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. පසුගියදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමට සාර්ථකව මුහුණ දෙමින් ඇතැම් කණ්ඩායම්වල පටු දේශපාලනික ප්‍රකාශ හමුවේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය සහ ආරක්ෂාව වෙනුවෙන් කැපවන සියලුම මව්පියන්ට සිය ස්තුතිය පිරිනමන බවයි අමාත්‍ය අකිල විරාජ්කාරී වසම් මහතා ප්‍රකාශ කළේ. නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසල් විශේෂ පරීක්ෂාවකට ලක් කළා. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය, යශෝදරා දේවි විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක ආරක්ෂක කමිටු හා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය සහය ඇතිවයි මෙම පරීක්ෂා කිරීම සිදු කෙරුණේ. ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ සහ ගලහිටියාව හේමමාලි විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදු වූ බවද වාර්තා වුණා. සුපුරු පරිදි අපි පාසල ආරම්භ කළා. අභ්‍යන්තර ආරක්ෂක කමිටු විධිමත්ව පත් කළා. දෙමව්පිය ආරක්ෂක කමිටු යනුව අද දින සිට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රජයේ යුධ හමුදා සේවය හා පොලිස් සේවයේ ආරක්ෂාවත් අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා. පාසල පිළිබඳව ආරක්ෂාව අපි ලබා දී ඇති උපදෙස් අනුව විධිමත්ව ක්‍රියාත්මක කර තිබෙනවා. ගරු විදුහල්පතිතුමියගේ මැදිහත් වීමෙන් පොලිසිය හමුදාව සහයෝගය ඇතිව අපි ආරක්ෂක කමිටුවෙන් පාසල පැත්තෙන් අපි ළමයින්ට ඇතිවෙන්න ආරක්ෂාව ලබා දීලා තියෙනවා. හිර පළාතේ පාසල්ද නියමිත පරිදි අද ආරම්භ කළ බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. මඩකලපුව උතුර කල්කුඩා හා පටිරුප්පු අධ්‍යාපන කලාපවල පාසල්ද අද යළි ආරම්භ කෙරුණා. මව්පියන් ආදි ශිෂ්‍යයින් හා පාසල් සංවර්ධන කමිටු සමාජිකයන් එක්ව පාසල් ඉදිරිපිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. කෙසේ වෙතත් මඩකලපුව මධ්‍යම අධ්‍යාපන කලාපයේ පාසල් රාමසාන් හේතුවෙන් ආරම්භ කෙරුණේ නැහැ. ආරක්ෂාව පිළිබඳ දරුවන් දැනුවත් කිරීමේ අරමුණින් පානදුර පොලිසිය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ආරක්ෂිත උපදෙස් ඇතුළත් අත්පත්‍රිකා බෙදා දීමටයි එහිදී කටයුතු කෙරුණේ. ඒ අනුව පානදුර ප්‍රදේශයේ පාසල් රැසක වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. කළුතර දිස්ත්‍රික්කයේ පාසල්වල ආරක්ෂාව සඳහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණා. කළුතර කොට්ටාස බහර නියෝජ්‍ය පොලිස්පති උපුල් නිල්මිණි ආරිරත්න මහතා අද උදෑසන ප්‍රදේශයේ පාසල්වලට ගොස් ආරක්ෂිත තත්ත්වය පිළිබඳ සොයා බැලුවා. අපි ආරක්ෂක තත්ත්වය දැනට අපේ ආරක්ෂක අංශ බොහොම ආරක්ෂිතව තහවුරු කරලා තියෙනවා. ඒ නිසා දෙමව්පියන්ගෙන් මම ඉල්ලීමක් කරනවා පාසල් තුල දැනට දරුවන්ට ඉගෙනුම් පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේ ආරක්ෂිත පරිසරයක් නිර්මාණය වෙලා තියෙන නිසා ඔබේ දරුවන් පාසල්වලට එවන්න. ඒ වගේම ආරක්ෂක අංශත් අපි පරිපාලන ඉවල්පතිවරු ආචාර්ය මණ්ඩලයේ දෙමව්පියන් දරන්න අපි සූදානම් වෙලා ඉන්න ඔබේ දරුවන් සම්බන්ධයෙන්. මේ අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා එහි පැමිණියා. පාසලේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති වැඩපිළිවෙල ගැන සොයා බැලූ ඒ මහතා ඒ පිළිබඳ යුද හමුදා නිලධාරීන් සමග සාකච්ඡා කළා. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය ප්‍රචාර සහ කටකතාවලට නොරැවටෙන ලෙස රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බොහෝ දෙමාපියන් සඳහන් කරන්නේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අඩාල නොකරමින් දරුවන් පාසල්වලට යැවිය යුතු බවයි. ආරක්ෂාවට යුද හමුදාවෙන් තියෙනවා, පොලිසියනුත් ඉන්නවා, දෙමව්පියනුත් ඉන්නවා, ටීචර්ස්ලාත් ඉන්නවා. බය වෙන්න එපා, ළමයින් එවන්න. හමුදාවෙන් ඉන්නවා පාරේ, ළමයි එවන්න. ඇත්තම ඔයගොල්ලෝ බය වෙන්න එපා. අපිට අද ළමයි අයු වෙනනම් අපිට හෙටත් එවන්න. අපේ හිතට බයයි. ඒක නිසා බය නැතුව ළමයි පාසල දෙවන්න. ආරක්ෂාව හොඳටත් තියෙනවා, ළමයි කැමිනියා ස්කෝල්ට ආද බය වෙන දෙයක් නැහැ. ළමයි ගිනු කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. දෙමව්පිය හැරියට පාසලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගොඩක් මේ වෙනට වැඩ ප්‍රසක් කරගෙන යනවා. සිවිල් ආරක්ෂක කමිටු වගේම යුද හමුදාවද පොලිසියද සහය ඇතිව අපි අද දින දරුවන්ගේ අධ්‍යාපනයකට සඳහා කැපවීමක් කළා තියෙනවා. පාසල්වල ආරක්ෂාව මේ වෙන විට තහවුරු කර ඇති බවයි විදුහල්පතිවරුන් පෙන්වා දෙන්නේ. රටේ ඇතිවී තිබෙන තත්ත්වයත් එක්ක දරුවන්ගේ පැමිණීමේ අඩුවක් අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා අපි දෙමව්පියන්ට විශේෂයෙන්ම සඳහන් කරනවා දරුවන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය වගේම ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සහිතව මේ ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ. ඒ නිසා සියලුම දෙමව්පියන්ගෙන් අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා බය නැතුව දරුවන් පාසලට එවන්න. පාසලේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වෙන විට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අරන් තියෙනවා. අපි පාසල විධිමත් අද ඉඳලා ඒ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යන බව මේ අවස්ථාවේදී ඔබට සඳහන් කරන්නට ඕනේ.
පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අපි ශ්‍රියාගම් පොලිසියත් ඒ වගේම දෙමව්පියෝ විදුහල්පතිවරු එකතු වෙලා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් උදලා තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්තයන්ට රුපියල් මිලියන 140ක මූල්‍යවත්කමක් සහ රුපියල් බිලියන 7ක දේපලවත්කමක් පවතින බව හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ සියලු වත්කම් තහනම් කිරීමට පියවරගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා මේ ත්‍රස්තවාදී කණ්ඩායම සතු රුපියල් මිලියන 140කට වැඩි මුදල් ප්‍රමාණයක්. මේ මුදල් වලින් කොටසක් මේ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට අරන් තිබෙනවා. ඒ වගේම ඉතිරි මුදල් ගිණුම් වල තිබෙනවා. ඒ ගිණුම් වල තැන්පත් කරලා තිබෙනවා. ඒ ගිණුම් තහනම් කිරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර මේ වෙද්දීත් අරගෙනයි තියෙන්නේ. ඊට අමතරව මේ ත්‍රස්තවාදී කණ්ඩායම සතු වෙනත් වත්කම් සම්බන්ධයෙන් වෙද්දී රුපියල් බිලියන 7ක් පමණ වූ වත්කම් අනාවරණය කර ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබිලා තිබෙනවා. එම වත්කම් තහනම් කිරීමටත් මේ වෙද්දී විමර්ශන සිදුවෙන බව ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම අප්‍රේල් 21 සිදුවුණු ඒ ප්‍රහාරවලට අදාළව අත්අඩංගුවටගත් සැකකරුවන් 73ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ භාරයේ මේ වෙද්දී රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සහ විමර්ශන සිදුවෙනවා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පාසල් සිසුන්ගේ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් සිදු කළා. පාසල් දරුවන්ගේ දෙමව්පියන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. පාසල් අසලට වාහනයකින් දරුවාව රැගෙන යන අවස්ථාවලදී දරුවාව ඒ වාහනය පාසලේ ගේට්ටු අසල ඇතුල් වෙන ස්ථානය ආසන්නයේ නැවැත්වූ සැනින් දරුවාව වාහනයෙන් බැස්සවීමට අවශ්‍ය කටයුතු කරන්න ඒ සඳහා සූදානම්ව පැමිණෙන්න. එසේ නොවුනොත් සිදුවෙන්නේ එම ස්ථානයට පැමිණ බෑග් ආදිය සූදානම් කිරීමේ කටයුතු ඒ ස්ථානයේදී සිදු කරන්න ගියොත් තදබදයක් ඇති වෙනවා වාහනවල. අසල් වලට ලබා දෙන ආරක්ෂාව පොලිසිය ත්‍රිවිධ හමුදාව එකතු වෙලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටේනුත් සමග එකතු වෙලා ඒ ආරක්ෂාව දිගටම අපි ලබා දෙනවා පාසල් වලට. රාමසාන් උපවාස කාලය හෙටින් ආරම්භ වනවා. එම කාලයේ මුස්ලිම් පල්ලි තුල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සීමා කරන ලෙස මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. පිටතට ශබ්දය නැසෙන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර පල්ලි තුල ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ආර්.එම්. මලික් මහතා පවසනවා. අද දින රාත්‍රියේ සිට රමදාන් උපවාසය ආරම්භ වේ. දැනට රටේ පවතින තත්ත්වය සලකා බලා සියලුම පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍රවල ශබ්දය අඩු කර භාවිතා කරන ලෙස රාත්‍රී කාලයේදී මේ වන්දනාමාන කටයුතුවලදී කාන්තාවන්ට ගෙවල් වලම එම වතාවන් සිදු කිරීමට උපදෙස් දෙන ලෙස සියලුම පල්ලිවල භාරකරුවන්ට මවලවරුන්ට දැනුම් දෙමි. මේ අතර වෙසක් පොහොය දින දිනයන්හිදී දිවයිනේ සියලු විහාරස්ථාන වෙත පූර්ණ ආරක්ෂාවක් ලබා දීමට අවශ්‍ය පියවරගෙන ඇති බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. ඊට අදාළ චක්‍රලේඛය හෙට නිකුත් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අපි 17 වෙනිදා ප්‍රධාන උත්සවපත් වීමටත් ඒ ප්‍රධාන ආගමික වතාවල් ප්‍රතිපත්ති ආමිෂ පූජා ඒ තුළ විහාර භූමිය තුළ තමයි කෙරෙන්නේ. ඊළාට 18 වෙනිදා වෙසක් දිනේ ආගමික වතාවලට ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දීලා ධර්ම සාකච්ඡා භාවන බණ භාවනාවල් කිරීමත් මේ කටයුතු සෑම දෙයක්ම ලෙස කෙරෙන්න. අපි ඒ අතර පිට සෑම නිකායකම මහානායක ස්වාමීන් නැත්තම් උන්වහන්සේ වෙනුවෙන් අනුරායක හාමුදුරුවෝ ඒකාදී හාමුදුරුවෝ සහභාගී වෙනවා. අපි සාකච්ඡා කරලා පැහැදිලි චක්‍රලේඛනයක් විහාර භූමිය ලංකාවේ අරසාවල් හමුදා පොලිසියෙන් දෙන තුල ක්‍රියාකරන අපි කටයුතු කරන්න තමයි තීරණ කළ තියෙන්නේ. ශ්‍රී ලංකා හෝටල් ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින් ප්‍රථම පාවින කබානා හෝටලය මේගමුවේ ඉදිකෙරෙමින් පවතිනවා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ජනාධිපතිතුමාගේ උපදෙස් මත භූමි පුනරුත්ථාපන වැඩසටහන යටතේ මෙය ක්‍රියාවට නන්වා තිබෙන්නේ. මෙම හෝටලය ඉදිවීමත් සමග හෝටල් කර්මාන්තයේ මෙන්ම සංචාරක කර්මාන්තයේද නව ප්‍රවණතාවක් ඇතිවනවා. මැටි කර්මාන්තයේ වෙනුවෙන් යොදාගත් භූමි භාගයක් මේ සඳහා යොදාගෙන ඇත්තේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිර්ණායකයන්ට අනුකූල වන පරිදි. ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු කරන්නේ දේශීය ව්‍යාපාරිකයෙකු වන කැලුම් පෙරේරා මහතායි. සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ සහ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මූලිකත්වයෙන් සිදු කරනවා.
අක්කර 200ක් විතර මැටි කපලා අතෑරපු මේ ඒරියා එකේ වැඩක් කරන්න පුළුවන් කියලා. මට හිතුණා මේක කවුරුවක්වත් මුකුත් නොකරපු දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මේ පරිසරයේ ඉන්න සත්තු කුරුල්ලෝ ඒ දේවල් ඔක්කොමත් එක්ක. මේකට මිලියන 500ක් විතර යොදවනවා. මේ වෙනකොට මැටි වැලි කැණීම් කරපු සයිට් 8ක් විතර තියෙනවා. ඒ 8ම භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයෙන් දීලා තියෙන ප්‍රමිතියට අනුව මම පුනරුත්ථාපන කටයුතු කරලා තියෙනවා. මෙම හෝටලය ඉදිරිමත් සමග ඍජු රැකියා අවස්ථා 100ක් ඇතිවන අතර විශාල පිරිසකට වක්‍ර රැකියා අවස්ථාද උදාවනවා. ගමහා බැඳුණු සංචාරක හෝටලයක් ලෙස මෙය ක්‍රියාත්මක වීම විශේෂත්වයක්. මැටි කර්මාන්තය ආශ්‍රිත නිර්මාණ සිදුවන අයුරු, බතික් කර්මාන්තය, කැටයම්, අත්කම් මාතේ විවිධ රැකියා අවස්ථා බිහි කිරීමද මෙම හෝටල් ව්‍යාපෘතියේ තවත් අරමුණක්. කාමර 50ක් සමන්විත මෙම හෝටලයේ GPS තාක්ෂණය උපයෝගී කරගනිමින් කාමර 10ක් ජලාශය වටා ගමන් කිරීමට හැකිවන අයුරින් නිර්මාණය කෙරෙනු ඇති. මේකේ කාමර 10ක් වෙනම GPS වලින් පාවෙන්න හදනවා ඔටෝ පයිලට් සිස්ටම් එකකින්. ලංකාවේ ඔටෝ පයිලට් සිස්ටම් එකේ නේ පිටරට පවා තාම ඒක හරියටම කරන තත්යකට ඇවිල්ලා නැහැ. මේක ග්‍රීන් හවුස් කන්සෙප්ට් එකත් එක්ක යන්නේ. මේක ඇග්‍රෝ ෆාම් එකක් හැටියට තමයි අවසානයේදී එළියට එන්නේ. එතකොට මේකේ වතුරේ මාළු දානවා, ඉස්සෝ දානවා. එතකොට එතනින් ලොකු ආදායමක් එනවා. ඒ වගේම රටට ලොකු අස්වැන්නක් එනවා. ඒ වගේම මේක ඕර්ගනික් ෆාම් එකක් හැටියට යන්නේ. එළවලු පළතුරු ඒ හැම දෙයක්ම මේ යන ඇවිදින පාත් එකේ ඉඳලා මේ හැම කාමරයකට මායිම් වෙන්නේ ග්‍රීන් හවුස් එකක්. එමෙන්ම පාවින පිහිනුම් තටාකයක්ද, ජලයේ යටිදිවන සම්පාහන මධ්‍යස්ථානයක්ද මීට ඇතුළත්. පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ඉදවන මෙම හෝටලයේ පළමු අධිරේ කාමර 30 ලබන දෙසැම්බර් මාසයට පෙර විවෘත කරන බව එහි නිර්මාතෘ කැලුම් පෙරේරා මහතා පවසනවා. එසමගින් ඇටියන් රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk